බලාපොරොත්තු වන්නේ සම්මා වාචා කියන උතුම් වූ මාර්ගාංගයේ අර්ථවත් වටහා ගන්නටයි. හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ සම්මා වාචා කියන මාර්ගාංගයේ නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා දේශනා කරන ලද උත්තරීතර වන්නා වූ මාර්ගාංගයේ මේ බුද්ධ ශාසනයේ පවණයි පවතින්නේ. බුද්ධෝත්පාද කාලයකදී ලෝත්‍රා බුදුපියාණන් වහන්සේ නමක් දේශනා කරලා අර්ථ විවරණය කරලා දෙනතුරු නිවන් දකින්ට හේතු වෙන සම්මා වාචාව ලෝක සත්‍යය දකින්නේ. එහෙනම් ඒ කාලේ සම්මා වාචා නැමැති මාර්ගාංගයක් ලෝකේ තිබුණා. හැබැයි ඒක ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමනට හේතු වෙන මාර්ගාංගයක්. එහෙනම් මෙතෙන්දී අපි දැක ගන්න ඕනේ මේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළ මහා චත්තාරීසක සූත්‍රයට අනුව තේරුම් අරගන්න ඕනේ මේ කියන්නා වූ මාර්ගාංගයේ මනා වටහා ගැනීමකින් යුතුව තේරුම් අරගන්න. සැක නැතුව අර්ථවත් තේරුම් ගත්තනම් නැවතත් අපිට ආර්යසත්‍යයක මාර්ගයේ මොකක්ද කියලා කොහොමද පිළිපදින්නේ කියලා කාගෙන්වත් අහගන්න නැවත ගුරුවරේ හොයාගන්න අවශ්‍යතාවයක් නැහැ. හරියට තේරුම් අරගන්න ඕනේ ඒ මාර්ගය අනුගමනය කරලා ප්‍රතිඵල ලබා ගන්නට. එහෙනම් අපි දකින්න ඕනේ ඒ මහා චත්තාරීසක සූත්‍රයේ විග්‍රහ කර තිබෙන ආකාරයට මේ සම්මා වාචා කියන මාර්ගාංගයේ තෝරා ගන්න හැටි. සම්මා වාචා සී දැනගනි. මිච්ඡා වාචා සී දැනගනි. සම්මා වාචා දෙයාකාරයයි කියලා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමනට හේතු වෙනවා සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ කියන කාරණා ටික සම්මා වාචා කියන මාර්ගාංගයේ පිළිබඳව තේරුම් කරගන්න ඕනේ. එහෙනම් මොනවද මෙතන විග්‍රහ කරලා පෙන්වන්නේ? මිත්‍යා වාචා කියලා මොනවද පෙන්වන්නේ? හොඳින් වටහා ගන්න ඕනේ. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා අයං උච්චති මිච්ඡා වාචා. බොරුව, කේලම, පරුස, පලාප කියන මෙබඳු කතාවක් ඇත්නම් මෙන්න මේ ටික වැටෙනවා මිච්ඡා වාචාවලට. මුසාවාදා වීරමණී, පිසුනා වාචා වීරමණී, පරුසා වාචා වීරමණී, සම්පප්පලාපා වීරමණී අයං උච්චති භික්කවේ සම්මා වාචා. මුසාවාදයෙන් වෙන්වීමක් ඇද්ද? පිසුනා වාචාවෙන් වෙන්වීමක් ඇද්ද? පරුසා වාචාවෙන් වෙන්වීමක් ඇද්ද? සම්පප්පලාපයෙන් වෙන්වීමක් ඇද්ද? මේ සම්මා වාචා කියනවා. දැන් මෙතෙන්දි තේරුම් අරගන්න ඕනේ වැදගත් දෙයක්. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ සම්මා වාචා කියන මාර්ගාංගයේ අබුද්ධෝත්පාද කාලේ නෑ. එහෙනම් බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, පලාප කියන්නේ නැතුව හිටපු අය ඒ කාලේ නොහිටියද? අන්‍ය අවිඥා ලාභියෝ හිටපු යෝගීන් හිටියා. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් ආලාර කාලාම උද්දකාරාම වැනි අය. එහෙනම් ඒ අය අවිඥා ලාභියෝ හිටියේ, ධ්‍යාන ලාභියෝ හිටපු අය. බොරු කිව්වද, කේලම් කිව්වද, පරුස වචන කිව්වද, ප්‍රලාප කිව්වද? එහෙම නැත්නම් එහෙම ඒව නැති අයට සම්මා වාචා කිව්වනම් ඒ ආර්ය විනය සම්මා වාචාද? මෙන්න මෙතින්දි තේරුම් ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා ලෞකික වූ කෙලෙස් සහිත වූ සසර ගමනට සුගතියට හේතු වෙන සම්මා වාචාවක් තියෙනවා. අන්නේ සම්මා වාචාව තමයි බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, ප්‍රලාප කියන්නේ නැතුව ඉන්න කෙනාට ලැබෙන්නේ. එහෙනම් අපි දකින්න ඕනේ එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. ඒ මොන සම්මා වාචාවද? කොහොම ඒක ලැබෙන්නේ? මෙන්න මේ ටික අපි හරියාකාරව තේරුම් ගන්න ඕනේ සම්මා වාචා කියන මාර්ගාංගයේ තේරුම් ගන්නකොට. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ ඇයි බොරු කියන්නේ? ඇයි කේලම් කියන්නේ? ඇයි පරුස වචන කියන්නේ? ඇයි ප්‍රලාප කියන්නේ? අවිද්‍යා සහගතව, තෘෂ්ණා සහගතව ලෝක සත්‍යය මේ
පංච කාමයෝ ප්‍රියයි මනාපයි යහපතයි කියන දෘෂ්ටියට වැහැලා ඒවා ලබාගෙන ඒවා තුළ ජීවත් වීම ඒවා තුළ පැවැත්ම හරි වැදගත් යන අදහස ඇති කරගෙන අවිද්‍යාවේ නිගමනයේට බැහැලා ඒවා බලාපොරොත්තු වෙන ලෝක සත්‍යයට අත්‍යවශ්‍ය වෙන කාරණා ටිකක් තියෙනවා මොනවද අත්‍යවශ්‍ය වෙන්නේ මනවදන රූප ලබන්ට නම් ඒකට අවශ්‍ය වෙන ඇහැට ගෝචර වෙන ඒ ඒ රූප වස්තු අවශ්‍යයි මනවදන ශබ්ද අහන්ට නම් ඒ ශබ්ද අහන්ට අවශ්‍ය වෙන්නා වූ යම් ද්‍රව්‍ය වස්තු වැද්ද බාහිර ලෝකෙන් ඒවා Tamanta අවශ්‍යයි කන අවශ්‍යයි මනවදන ගන්ධ ලබන්ට නම් නාසයත් අවශ්‍යයි ඒ නාසයේද ගෝචර කරගන්නට යම් සුගන්ධය ලෝකයේ ඇද්ද ඒවා අවශ්‍යයි මනවදන රස ලබන්ට නම් දිව අවශ්‍යයි ඒ වාගේම බාහිර ලෝකයේ යම් තාක් රසය වැද්ද ඒ රසය අවශ්‍යයි ඒ ටික අවශ්‍ය නිසා ඒ රසවත් වුන අවශ්‍යයි ඒ වාගේම මනවදන පහස ලබන්ට කය අවශ්‍යයි කය ආස්වාද ජනකව පවත්වන්නට අවශ්‍යයි ඒ වාගේම ඒ කය කයෙන් ආස්වාද ලබා ගැනීමට යමක් රුකුල් දෙනාද බාහිර ලෝකෙන් ඒව අවශ්‍යයි මෙන්න මේ ටික බලාපොරොත්තු වෙන්නේ මොකද වෙන්නේ ලෝක සත්‍යයා ඇස කන දිවනාසයේ ශරීරයේ පිනවන්ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ආස්වාදයන් ලබා ගන්නට ඒවට අවශ්‍ය කරන්නා වූ පසුතලයක් ලෝකයේ ද්‍රව්‍ය වස්තු වශයෙන් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ බලාපොරොත්තු වෙන මානසිකත්වයේ කුමක්ද ඒවා නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටියේ ඒව හරවත් කියන දෘෂ්ටියේ මෙන්න මේ දෘෂ්ටියෙන් බලාපොරොත්තු වෙනකොට මොකද කරන්නේ මේ දෘෂ්ටියේ තියෙන සාකල් කවුරු එපා කිව්වත් ඒවා ලබා ගැනීමට කළ යුතු යමක් ඇද්ද ඒක ඒවා ලබා ගැනීමේ බලාපොරොත්තුවක් ඇද්ද ඒකත් අරින්න බෑ එහෙනම් ඒ වස්තු වලින් තියෙන ආසාව අත්හරින්න බෑ එහෙනම් ක්ලේශ වස්තු කාමයේ අත්හැර ගන්න බෑ එපා කිව්වට නිකන් හිටියට යථාර්ථයේ හිතරේ ඉන්නේ නෑ එහෙනම් මොකද කරන්න ඕනේ කවුරුවත් එපා කිව්වටවත් කාගේවත් අනපනත් පරිදිවත් බොරු කේලම් පරස වතෙන් නොකිය හිටියට නැත්නම් ඒවට අවශ්‍ය වෙනා වූ දීපල වස්තුව ගන්න එපා කියලා හිටන් කවුරුවා කිව්වට අත්හැරියට හරියන්නේ නෑ තමන්ට ඇත්ත පෙනෙන්න ඕනේ හරයක් නැති බව කවදා හරි දකින්න ඕනේ එහෙනම් මෙන්න මේ මහා බලාපොරොත්තුව නිසා ලෝක සත්‍යා පංචකාම ආස්වාදයෙන් මත් වෙලා මුලාවටපත් වෙනවා මෙන්න මේ මුලාවටපත් වීම නිසා මොකද කරන්නේ බොරුවෙන් හවතලා හරි කේලමින් බිදවලා හරි පරසභාවයෙන් සැඩබවටපත් කරලා හරි මොන විදිහේ ප්‍රලාප වැඩ කරලා ප්‍රලාප කතා කියලා හරි මගේ වස්තු ටික මම ලබා ගන්න ඕනේ මගේ ආස්වාදයට අවශ්‍ය කරන පසුතලිය හදා ගන්න ඕනේ මෙන්න මේ බලාපොරොත්තුව තියෙන නිසා තමයි බොරු කියන්ට හිතෙන්නේ කේලම් කියන්ට හිතෙන්නේ පරස වචන කියන්ට හිතෙන්නේ පලාප කියන්ට හිතෙන්නේ ඒ නිසා ඒවා ප්‍රයෝජනවත් කියලා හිතා ඉන්න ඔන්න ඔය හේතුව උද එහෙනම් මෙන්න මේ යථාර්ථය දැකේ නැති අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් වෙලිලා ඉන්න ලෝක සත්‍යයට බොරුවෙන් බේරෙන්න බෑ කේලමෙන් ඉවත් වෙන්න පරස වචනෙන් ඉවත් වෙන්න පලාපෙන් ඉවත් වෙලා සැනසෙන්න පුළුවන් කමක් නැහැ පිරිසිදු වෙන්න පුළුවන් කමක් නැහැ මෙන්න මේ නිසා ලෝක සත්‍යය මොකද කරන්නේ ඔය ආකාරයෙන් මිත්‍යා සහගතවන්නා වූ වාචාව ඇතුළු කරලා සතර අපා ගත වෙනවා නොයි දුක්ඛිතතාවයන්ට දුගතියට පත් වෙනවා මෙන්න මිත්‍යා වාචාවල ස්වභාවය මෙන්න මේ ආකාරයෙන් දැනගන්න ඕනේ මේමයි මිත්‍යා වාචා දැනගන්නේ එහෙනම් මිත්‍යා වාචා දැනගන්නකොට කොහොමද දැනගන්නේ මෙන්න මේවයි මිත්‍යා වාචා කියන්නේ මෙන්න මෙහිමයි මිත්‍යා වාචා ගොඩ නැගින්නේ මෙන්න මේදී නැත්නම් මේ මිත්‍යා වාචා ගොඩ නැගෙන්නේ නැහැ ඒ ගොඩ නැගින්න තියෙන මාර්ගයේ එහි ප්‍රඥාවේ යථාර්ථී යථාසත්‍ය දැන ගැනීම කියලා වතහා ගත්තා නම් මෙන්න මෙසේ දැන ගැනීම නිසා කියනවා මිච්ඡා වාචා සී දැනගත්තා නිකම්ම බොරු කියන්නේ මේවයි කේලම් කියන්නේ මේවයි පරස වචන මේවා කියන්නේ මේවයි ප්‍රලාප කියන්නේ මේවයි අපි ඕක දන්නවනේ කොයි කාලේ නන්ද අපි දන්නේ කියලා මෙහෙම හිටියට කවදාවත් පුළුවන් කමක් නැහැ යථාර්ථී දකින්න එහෙනම් මිච්ඡා වාචා දැනගන්නවා කියන්නේ මෙන්න මේ ආකාරයෙන් මිච්ඡා වාචාවක් ගොඩ නැගින්නේ කොහොමද ඒකට හේතු මොනවද ඒක නැති කරගන්නේ කොහොමද නැති කරන මග මොකද්ද කියලා මේ හතර ආකාරයේ වැටහීමෙන් යුතු දැනුණා නම් අනිදාට කියනවා මිච්ඡා වාචා කියලා දැනගත්තා සම්මා වාචා කියලා දැනගනි එහෙනම් ඉතලක් තියෙනවා වෙනසක් මොකද්ද යම්කිසි පුද්ගලෙක් මේ ලෞකික වූ ආදීනව දැකලා හරි නැත්නම් යම්කිසි විදිහක මෙසේ ජීවිතයේ ගත කළොත් මෙබඳු සුගතියක උපදින්න පුළුවන් කියලා දැන් දුක් විඳින්නත් දැන් අපි මේ ආකාරයෙන් සංවර වෙලා හිටියත් මතු මෙබඳු සුවේ ලැබෙනානි මේ දිව්‍ය සුවේ ලැබෙනවානි කියලා මේ ආකාරයෙන් ලෝක සත්‍යය යම්කිසි දිව්‍ය බලාපොරොත්තුවක් දේව් අධ්‍යාවක් බලාපොරොත්තුවෙන් අප අධ්‍යාවක් බලාපොරොත්තුවෙන් නැත්නම් අපාය යනවට බයි මෙබඳු බාහිර කෙනෙක්ගේ කියන කියමනක් මුල් කරගෙන මේ ආකාරයෙන් අත්හැරලා ඉන්න පුළුවන් ඔය ආකාරයෙන්
බොරු කේලම් පස් වචන කලාප අත්හැරලා. එහෙනම් වෙන්ගිලා ඉන්න පුළුවන් ක්‍රම. එහෙම හිටියට කවදාවත් නිවන් දකින්න අවබෝධය නෙමෙයි තියෙන්නේ. සතර ගමනට හේතු වෙන, සුගතියට හේතු වෙන සම්මා වාචාව කියන්නේ ඕකටයි. හැබැයි ඒකෙන් නිවන් දකින්න බෑ. හැබැයි යා බොරු කියන්නෙත් නෑ, කේලම් කියන්නෙත් නෑ, පරස වචන කියන්නෙත් නෑ, ප්‍රලාප කියන්නෙත් නෑ. හැබැයි නිවන් දකින්න වදි සුගතියට යන්න ඇති. කෙලෙස් සහිතයි සසර ගමන්ට හේතු වෙනවා. ඒ මට්ටමේ වටහා ගැනීමෙන් අවිද්‍යාව දුරු කරන මිච්ඡා වාචා ලැබුණේ නෑ. එහෙනම් දැන් අපිට ප්‍රශ්නයක් වෙනවා. අවිද්‍යාව දුරු කරන මිච්ඡා වාචා අපි කොහොම ලබා ගන්නද? මොන විදිහෙන්ද අපිට අවිද්‍යාව දුරු කරන තෘෂ්ණාව දුරු කරලා හිටන් නිවන් සාක්ෂාත් කරන්නා වූ සම්මා වාචාව කොහොම ලබා ගන්නද? ඒ ලැබෙන්නේ කොහොමද කියලා අපි දැන් මේ ගැන බලනකොට මනාසී තේරුම් ගන්න ඕනේ. ආර්ය සම්මා වාචා අපිට ලැබෙන හැටි, ආර්ය සම්මා වාචා ලබා ගන්න නම් මොකද කරන්න ඕනේ? මූල ධර්මය හරියාකාරව මනාසී නුවණින් තේරුම් ගන්න ඕනේ. මොකද්ද මූල ධර්මයේ කිව්වේ? මේ ලෝකේ යම් දෙයක් හටගන්නවද, නිකන් හටගන්නේ නැහැ, හේතුවක් නිසායි හටගන්නේ. හටගෙන විද්‍යාමානේලා පේනවද? මායා දර්ශනයකුයි හැමතැනම පේන්නේ. ඒවැ ස්වභාවයෙන් මොකද්ද? මොහොතක් ගානේ විපරිණාමයට පත් වෙනවා, වැළසිලා යනවා. මෙබඳු ස්වභාවය ඇති දෙයින් ගොඩනැගිච්ච දේ අරින්ද මේ ලෝකේ තවත් සදාතනිකව පවතින දෙයක් ලෝකේ විද්‍යාමාන නැහැ, පේන්නේ නැහැ. මෙබඳු වන්නා ලෝකයක මොනවද මම හරයක් කියලා අල්ලගන්නේ? අල්ලගන්න වැදගත් දෙයක් ලෝකේ නැහැ. එහෙනම් මෙබඳු වන්නා ලෝකයක මොනවද මම අල්ලගෙන හොඳයි කියලා ගන්න තියෙන්නේ? එහෙනම් මෙබඳු වන්නා වූ දෙයක් ලබා ගන්නද මම මොනවට බොරු කියලා මොනවන් හවටලා ගන්නද? මොන ආස්වාදයක් ගන්නද? මොනව අයිති කරගන්නද බොරු කියලා අනුන් හවටලා? මොනවට කේලම් කියලා අනිම් විඳවන්නද? විඳලා මම මොනව ලබා ගන්නද? මොනවට පරස වචන කියලා අනික් අය හැඩමාර පත් කරන්ද මම මොනව කරගන්නද? ලෝක සත්‍යය මුලාව නිසා වැටලා තියෙන දුක මදිවට තවත් හැඩමාර පත් කර කර ඒ ලෝක සත්‍යය පලනවා නම් පෙන්නවා නම් මොකද්ද ඒක ඇති හරේ? ඒක ඇති වැඩක් නැහැ. එහෙනම් මේ ප්‍රලාප කියමින් ලෝක සත්‍යය ලෝකයේ මුලාවට පත් කරන තැන්වල තව තවත් අලී ගලී වාසය කරන්න වග පාදනවා නම් මේක මොන තරම් අපරාධයක්ද? මුලා වෙලා ඉන්නව වදිවත් තවත් මුලාවට මග පාදනවා නම් වැඩක් නැහැ නේද කියලා මෙන්න මේ ආකාරයෙන් අසාර ලෝකයේ අසාර වශයෙන් දැකලා යම්පිදී ඔය බොරු කේලම් පරස වචන ප්‍රලාප භාවිතාවේ හරයක් නැහැ, මෙන්න මේ හේතුව නිසා හරයක් නැති කියලා යම් කෙනෙකු වැටහි ගියා නම් අන්නේ ඥාන ශක්තිය වැටිච්ච කෙනාට මනසෙම ඉවත් වෙලා යනවා බොරු කේලම් පරස වචන ප්‍රලාප කියන මේ මිච්ඡා වාචා ඇතුළු කිරීමේ තිබුණා වූ කැමැත්ත. සතියෙන් වෙන් වෙලා යනවා, යථාර්ථය දැකලා මිච්ඡා වාචා විරතියටපත් වෙනවා. එහෙනම් මෙන්න මෙතෙන්දපත් වුණ කෙනාට මොකද වෙන්නේ? විරති චෛතසික කියලා කියනවා මිච්ඡා වාචා කියන මේ මාර්ග අංගයක්. මෙන්න මෙතෙන් තේරුම් අරගන්න ඕනේ, මිච්ඡා වාචාවෙන් වෙන් වෙලා සම්මා වාචාවටපත් වුණා නම් මිච්ඡා වාචා කියනවා මේ தත්යේ වෙන් වෙලා ඉන්න தත්යේ කියන මාර්ගාංගයක්. අන්න ඒක තියෙනවා සම්මා වාචා කියලා. අන්න සං කියන එකwidetildeෙ මිදීමට වචනේ අතුරුවන්නේ කොහොමද කියලා දැන් දකින්නවා. එහෙනම් මොනවද අතුරු කරන්න තියෙන්නේ? සං කියන එකwidetildeෙ මිදීමට යම් විදියක් කළ යුතුද? වැරදි ආකාරයෙන් අතුරු කරපු බොරු කේලම් පරස වචන ප්‍රලාපලින් වෙන් විය යුතුයි. එහෙනම් ඒව හටගත්තේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, ලෝකේ අල්ලගන්න බලාපොරොත්තුෙන් ලෝකයේ කෙරෙහි ආස්වාදී මත් වෙලා ඒ සඳහා ප්‍රයෝජනය ගැනීමට ගත්තා අනුන් හවත්තන්ට, අනුන් බිඳවන්ට, අනුන් සැදබවට පත් කරන්ට, අනුන් මුලාවට පත් කළ සමාගයේ වාසිය ලබා ගන්නට කටයුතු කළා නම් මෙන්න මෙබඳු වන්නා බලාපොරොත්තු කෙලවරයි. එදාට මොකද වෙන්නේ? ඔහු මිච්ඡා වාචාවෙන් වෙන් වුණා, සම්මා වාචාවේ පිහිටලා ආර්ය ධර්මයට පත් වුණා. මෙන්න මේ ආකාරයෙන් ආර්ය ධර්මයේ තේරුම් ගත්තා නම් යම් කෙනෙක් ඒ තැනැත්තාට පුළුවන්කම ලැබෙනවා නිවන් සාක්ෂාත් කිරීමට හේතු වෙන ආකාරයෙන් කටයුතු සම්පූර්ණ කරගන්න. වචනේ නිසා යම් සංඛාරයක් ගොඩ නැගුණා නම්, පාප සංඛාරයක් ගොඩ නැගුණා නම්, දැන් ඒ සංඛාර කොටේවත් වචී සංඛාරයක් ගොඩ නැගින්න විදිහක් නැහැ. යථාභූතේ ලබලා යථාභූතේ තුලින් අන්නේ කියන්නා වූ වැරදි ආකල්පයෙන් ගත වචන අත්හැරලා ගියාට පස්සේ එනවා වචී සංඛාර නැත්නම් මොකද වෙන්නේ? වචී සංඛාර නිසා යම් විඥානයක් පහළ වුණා නම් අන්නේ බඳු වන්නා වූ ලෞකික වූ කෙලෙස් සහිත වන්නා වූ විඥානයක් පහළ වෙන්නේ විදියක් නැහැ. මෙබඳු වන්නා වූ වචන භාවිතාවක් නැත්නම් එහෙනම් ඒ වචන භාවිතාවක් නැත්නම් සංඛාර නැමැති ආහාරය නැහැ. ආහාරය නැතිවීම නිසා මොකද වෙන්නේ? විඥානයේට ආහාරය නිරෝධනොත් විඥාන නිරෝධ වෙනවා. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? විඥාන නිරෝධ නම්
නාම රූප නිරෝධයි නාම රූප නිරෝධනා සලායතන නිරෝධයි සලායතන නිරෝධනා ස්පර්ශ නිරෝධයි ස්පර්ශ නිරෝධනා වේදනා නිරෝධයි වේදනා නිරෝධනා තණ්හා නිරෝධයි තණ්හා නිරෝධනා උපාදාන නිරෝධයි උපාදාන නිරෝධනා භව නිරෝධයි භව නිරෝධනා ජාති නිරෝධයි මෙලෝදි මොහු බොරුවෙන් කේලමෙන් පරසවෙන් ප්ලාපෙන් ඉවත් වුණ බවට පත් වෙලා ඊ ජාතියේ විඥානයක් තිබුණනම් ඒ විඥානේ නිරෝධ කරපු ජාතියට පත් වෙනවා නේද මොනවද ඒක නැති ජාතිය නම් ආරි ජාතියයි අන්න ආරි ජාතියට පත් වෙන්න මිච්ඡා වාචාවෙන් වෙන් වෙලා සම්මා වාචාවෙන් ආරි සම්මා වාචාව තේරුම් අරගෙන ඒ අනුගමනය කරපුවාම ලැබෙන ප්‍රතිඵලය මෙන්න මේ ආකාරයෙන් අපි තෝරා ගන්න ඕනේ ආර්ය මාර්ගය තුල මිච්ඡා වාචා කියනා වූ ධර්මයෙන් වෙන් වෙලා සම්මා වාචා කියන ගුණයට පත් වෙන මේ ධර්මතාවයේ මෙසේ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් අපිට වැටහුණා නම් කුමක්ද වෙන්නේ අපිට පුළුවන්කම ලැබෙනවා ආර්ය මාර්ගය තුල සම්මා වාචා හඳුනාගෙන ඒ මාර්ගය තුලින් උතුම් නිවන් සාක්ෂාත් කරගන්න දැන් අපි තේරුම් ගන්න ඕනේ මිච්ඡා වාචා හොයාගත්තා සම්මා වාචා හොයාගත්තා සම්මා වාචා දෙයාකාරයි කියලා දැනගත්තා එකක් කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා සුගතියට හේතු වෙනවා කියලා දැනගත්තා අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා කියලා දැනගත්තා මෙන්න මේ ආකාරයෙන් කරුණු තේරුම් අරගත්තාම අපිට පුළුවන්කම ලැබෙනවා කෙනෙක්ගෙන් අහන්නේ නැතුව තව කෙනෙකුට ගැටි වෙන්නේ නැතුව දැන් මම අනුගමනය කළ යුතු මගේ වචන කෙසේ හැසිරවිය යුතුද කුමන ආකාරයෙන් වචන හැසිරෙව්වොත් මට නිවන් දකින්න පුළුවන්ද නිවන් දැකීමට හේතු වෙන්නේ නම් නිකං වචන හැසිරෙව්වට බෑ යථාබෝධයෙන් ඒ තත්ත්වයට පත් වෙන්න ඕනේ යථාබෝධය තුලින් ඉතින් පත් වෙලා හිටන් ඒ මග හැසිරෙව්වොත් තමයි ඔහුට පුළුවන්කම ලැබෙන්නේ උතුම් නිවන් සාක්ෂාත් කරගන්න දැන් අපි දැක ගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් ආර්ය මාර්ගයේ පූර්ණයේ කරගැනීමේ මිච්ඡා වාචා වලින් වෙන් වෙලා සම්මා වාචාවට පත් වෙලා ඒ උත්තරීතර මාර්ගයේ ප්‍රගුණ කරගන්න දැන් අපි කල්පනා කරලා බලමු බොහෝකට මේ මුල් පටන් ගන්නකොට එක පාරම උපරිමයේදම නැගෙන්න පුළුවන්කමක් ලෝක සත්වයාට නැහැ. එහෙනම් මොකද වෙන්නේ? යම්කිසි බොරුවක්, කේලමක්, පරුසයක්, පලාපයක් ඇසුරු කරන්න වෙනකොට සාමුලින් කෙලෙස් දුරු කරපු නැති කෙනෙකුට ඒ කියන සත්වයට 100ට 100ක් පූර්ණ කරලා එන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් සිද්ධ වෙන්නේ මොකද්ද? අපි හිතා ගන්න ඕනේ යම් යම් මට්ටමකින් යමක් මත අත්හැරිය හැකිද? ඒ මට්ටම අත්හරිනවා යම්කිසි ආසාවෙන් බැඳීමක් අත්හැරියා නම් බොරුවෙන් අනුන් රවට්ටලා කේලමෙන් අනුන් මිදවලා මම මොනවා ලබා ගන්නද කියලා මට යම් අවබෝධයක් ලැබුණා නම් අමුතුවෙන් අත්හරින්න දෙයක් නැහැ ඒ මට්ටම අත්හැරුණා එහෙනම් අත්හරින්න බැරි හරියක් තියෙනවා කියලා දැනුණා නම් අපි දැනගන්න ඕනේ මට තව යථාබෝධයේ පිල්ල නැති හරිය තමයි අත්හරින්න බැරි එහෙනම් මම මොකද ඒ සඳහා කරන්න ඕනි ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් නිතර සිහි කරනවා මොනවාද අනිත්‍ය වශයෙන් සිහි කරන්නේ මේ ලෝකේ කැමැතිසේ පවතනන්න පුළුවන් එකක් නෙමෙයි ඉතිරෝ පවතින ඉතිරත්වයක් නිසා හටගත්ත දෙයක් ලෝකේ නැත්නම් මොහොතක් පාසා ගෙවි ගෙවි වෙනසී යන ධර්මතාවයේ උරුම කරගෙන හිමි කරගෙන ඒ තුලින් ගොඩ නැගිච්ච දේවල් නම් මේ ලෝකේ තියෙන්නේ එබඳු ඒවා තුල මොන හරියක්ද මට අල්ලා ගන්න තියෙන්නේ එබඳු අසාර දේවල් පස්සේ මම ගියොත් මට සිද්ධ වෙනවා කවදා හරි ඒ අසාරත්වයේ මුලාවටපත් වෙන්න. එහෙනම් මම යලි යලිත් මොකද කරන්න ඕනේ? මගේ හිත බැඳෙනවා නම් බුරු කියන්ට, කේලම් කියන්ට මොනවා හෝ යහපතක් මටකින් ලබන්න ඕනේ නැන්දම් මෙහෙම නොකළොත් මට ජීවත් වෙන්න බෑ කියලා හැඟෙනවා නම් අපි දැනගන්න ඕනේ මාර්ගයේ කවදාවත් වඩලා ඉවර නෑ කියලා. එහෙනම් මාර්ගය පූර්ණ වෙනවද නැද්ද කියලා බලාගන්නේ කොතනින්ද? අපි විසින් ඒ ආකාරයෙන් අවස්ථාවක් එනකොට ජීවිතේ හේතුවක් සදහවත් මට මේ බුරු කියන්න අවශ්‍යතාවයක් නෑ. කේලමෙන් බිඳවන්න පරිසවතිනේ සැදබවට පත් කරන්න අවස්ථාවක් නැහැ. ප්‍රලාප දරමින් ලෝකයා මුලා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අසාර ලෝකයා තුළ මොනවාද මොන කුමක් නිසා මේවා අරගන්ටද? මෙන්න මේ ආකාරයෙන් තමාගේ හිත වැඩිලා පූර්ණ වෙච්ච දවසක් වුණොත් අරිහත් ඵලයට පත් වුණොත් වැටෙහි අන්තිමටම සාමුලින්ම අත්හැරිය යුතු කෙලවර මෙතනයි. එන උන්වහන්සේගෙන් කවදාවත් මොනව හේතුවක් නිසාවත් මුසාවාදයක්, විසනා වාචාවක්, පරසා වාචාවක්, සම්පප්පලාපයක් නිසා ලෝකයට අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මෙබඳු අවස්ථාවන් අපි හරියට තේරුම් අරගත්තා නම් අපිට පුළුවන්කමක් ලැබෙනවා අනුපූර්ව ශික්ෂාවත් තුළින් අනුපූර්ව මාර්ගයත් තුළින් උතුම් නිවන් සාක්ෂාත් කරගන්න. ප්‍රතිඵලය ගැන අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. මාර්ගයේ වැඩිම පමණයි අපි කරගෙන යා යුත්තේ.
මාර්ගයේ අවබෝධයේ ලම්කාක් ලැබුණාද ලැබෙන මට්ටමට අත්හැරී නොවැළී මිදී ගිහිල්ලා ඒ සීලගුණ පූර්ණේ වෙනවා අන්නේ නිසා අපි මේ මාර්ගය දැනගෙන ප්‍රඥා මුල් කරගෙන මේ ආර්ය මාර්ගයේ පුරන්ඩ උත්සාහ කරන්න ඕනේ කටයුතු කරන්න ඕනේ එහෙනම් මෙදෙක් මේ කිව්ව ආකාරයෙන් උත්තරීතර වන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා තෝරාගත්තා වතහා ගත්තා ඒ මාර්ගය අනුගමනය කරලා සැක නැතුව ආර්ය මාර්ගය අනුගමනය කරමින් යථාර්ථයෙන් උතුම් නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කරගන්නට සෑම සිනු දිනකට යහපතක් වේවා